guys, me tiene narangala. Lakama kavila vedana mekiyanava samayen handehava paduve evityanava hitena te shoka jivite kohe gevena kotale vage soda aayene hite tarava inne hina vela. Hi, good morning. දැන් වෙලාව 6:10 වගේ ඇති. අපි උදේ 5:30 විතර නෑ ලම්බි දෙන්නේ නැගිටලා බැලුවා. පොඩි වලාකුළු ගැතියක් තියෙනවා. තාම ඉරපාලා කියලා හරියටම පේන්නේ නෑ. මම ආසමී වගේ පේනවා අර පැත්තට අපි. එළිය වැටිලා තියෙනවා ටික. මෙහෙම්ම දැන් මම ඔයගලන්ට ඊයේ ගෝන අපි කැම්ප් කළේ ඔය කන්දපැත්තේ දැන් පල්ලෙතින් දෙවෙනි කැම්පින් සයිට් එකේ. අපි දැන් හදන්නේ උඩහා තියෙන කැම්පින් සයිට් එකට යන. ඒතර පොඩ්ඩක් කන්ද වටේම පේන හන්ද. අපි එහෙනම් උඩහාට ගිහිල්ලා හම්බෙමු. කතා කරන්න බෑ නේද බා? අපේ රෙන්ට් එක ගහලා දින අර පල්ලේ හතර පොඩියට පේන නැති ඔයගලන්ට. තාම ඉර පායනවා පේන්නේ නැහැ හරියට. අපි දැන් පොඩම තැනට අවිලා තියෙන ටික. උඩටම යමුනේ. අර උඩට ගියාම අර ටික බලා ගන්න පුළුවන්. Listen to me. හයි, අපි ආව කන්ද මුද්දු නැටම මං ආසම ලස්සනම විවක තියෙනවා. ඒ දැනෙන හැඟීම් ඉස්තර කරන්න බෑ අම්මෝ. තාම ඉර පායලා ලොකුටම පේන්නේ නෑ. වලාකුළු වැඩි හන්ද වගේ තමයි. මෙතන තමයි ටොප් නොච් එක. මෙතන තමයි තියෙන උසම තැන. අපි ආයෙමු මේ කඳු බලන්න. දැන් ඇත්තටම අපි ආයෙ මේ view එක බලන්න. වලාකුළු අපිට පහතින් දෙනවා. ඔව්, අපිට වඩා පහතින් තියෙන වලාකුළු. වලාකුළු දැන් දෙකේ ඉන්නේ අපි එකේ. අනහයි ඉරපාය. මේ හරියෙන් එනවා මං හිතන්නේ. අන්න හරියට. ඔව්, අර හරියෙන් එනවා මං හිතන්නේ. අර හරියෙන් පායන එක තමයි මෙහෙට මේ පැටෙන්නේ මං හිතන්නේ. හරිම ලස්සනයි. මං කියන්නේ එක පාරක් හරි ඇවිල්ලා මේ අත්දැකීම විඳින්න ඕනේ. අපි බඩ ගාගෙන කටු ගාගෙන ආව තමයි එපා වෙනවා තමයි. ඔබ උඩරාවන් පස්සේ ඉතින් වෙනම ආධ්‍යාත්මික සුවයක් දැනෙනවා. එක වචනේ විස්තර කරන්න බැරි තරම් සුන්දර දර්ශනයක්. අපි කැම්පින් කරන තැනට වඩා කැම්පින් කරන තැනේ පේන්නේ සාමාන්‍ය වපසරියක් විතරනේ. ඒකට මේ ටොප් එකට ආවට පස්සේ ආට මුළු view එකක් බලන්න. Travel soulmate. නම මොකද මල්ලේ? ඒක සුන්දරයි ජීවිතේ. Travel soulmate. හ්ම්. කහපාට ලෝගයක් ඇත්ත මොකද? හරිතකන්ද ගියා. ඈ? සුපිරිය හරිතකන්දෙත් ඇති බලන්න. උලංගල ගිහිල්ලා. හරිතකන්ද මේ බයිකේම යන්න පුළුවන් කැම්පින් සයිට් එකට. ඔව්. මෙතන වගේ අර හයික එක තියෙනවා කැම්පින් සයිට් එකේ ඉඳන් උඩට. ඔයාලට පේනවදර කන්ද වැහිලා තියෙන හැටි? අර අතන පල්ලෙහා තියෙන්නේ බස් එකක් පේනවද ඔයාලට? එතනින් තමයි මේ කියන කලේ බස් එක නවත්තන්නේ. එතනින් තමයි අපි ඔය වටේ වැහිලා තියෙන්නේ. බස් එකට මේ පැත්තෙන් තියෙන්නේ පද්මසිරි අංකල්ගේ ගෙදර. ඔව්. එතනින් තමයි අපි ඔක්කොම මේ බඩු ටික ආවේ. ට්‍රෙන්ට් එකට ගත්තේ. අපිට දැන් මෙතන උඩරම නැග්ගම මෙතන පේනවා. පේනවා. මෙතනින් ගියා නම් ඔව් මෙතනින් ගියා නම් වැඩි දුරක් නෑ.
මෙතනින් ගියානම් ශෙනි ගන්න පුළුවා. කේබල් එකක් දාගන්න ඕන නම් එහෙම දාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් නියුට්‍රල් ගන්න පුළුවන්. හැබැයි මම අවධානමක් ගන්න ඕනේ නෑනේ. මට පේනවා පත්ම අංකල් වතුර හෙගුත් තරගෙන එළියට යනවා. වත්ත සුද්ධ කරන්න වෙන්නේ නැති. අපි බලමු කතා කරලා. කතා කරා. පත්මේ! ඇහුරා. Good morning පත්මේ. Good morning පත්මේ. වරක් වගේ පේන්න තියෙන්නේ අපි ආපු පාර. දැන් ඒ හරියෙන් තමයි වලාකුළු වගේ පල්ලැහැන් තියෙන්නේ. ඊටත් පල්ලැහැන් තියෙනවා තේවත්තක්. එතනත් අර පොඩියට පේනවා. මං එද්දි ඕගොල්ලන්ට කිව්වා පොඩි බුදුමැදුරක් වගේ තියෙනවා. එතනින් තමයි හැරෙන්න ඕනි කියලා. මෙතන තියෙන්නේ හරියටම ඒ බුදුමැදුර. ඔයා සබහදහමට ආදරය කරන කෙනෙක් නම් ඔ මැරෙන්න කලින් අනිවාර්යයෙන් මේ view එක දකින්න ඕනි ඔයා ගෑස් එකේ. මේ view එක නම් පිස්සුවක් නමයි. අයල් වෙනවා අපි පිටිපස්සේ මේ වැහෙනවා. මං හිතන්නේ මුළු නාරංගම නාරංගල කන්දම තව චුට්ටකින් මිදුමෙන් වැහෙයි. අක්කුවත් මිදුමෙන් වැහිලාම යයි. මිදුම හොරාට එනවා. හොරා වගේ එනවා. අයිලා මුළු කන්දම වෙලාගෙන වහගෙන යන්න හදන්නේ. අපිත් වැහේ තව ටිකකින්. චායම. මේ තමයි ළමයි අපේ උදේ ආහාරය. ඔයාලට කැම්පින් යන කට්ටියට පුළුවන් ඉන්ස්ටන්ට් දේවල් ට්‍රයි කරන්න නැතුව මේ වගේ කෑමක් හදාගන්න. හෙල්දි. හොඳයි. අද දෙපාන්දර අපි ගියා අතන ඇත පේනවා චෛත්‍ය උඩ. එතෙන්ට දැන් ඉන්නේ නාරංගල පල්ලෙහාම. ඒ කියන්නේ කඳ පල්ලමේම තියෙන view point එකේ. මෙතනත් හරි ලස්සනට වටේ පේනවා. මේ පැත්තෙන් පල්ලෙහා පොඩ්ඩක් පෙන්නුවොත් ලොකු පල්ලමක් තියෙන්නේ. පල්ලෙහා තේවතු ටිකක් පේනවා. ඒතර අපි ආයේ මේ කන්දට එහා පැත්තෙන්. එහා පැත්තේ පාරෙන්. බස් එකගෙන පාර තමයි මේ පල්ලෙහා පේන්නේ. නාරංගල කන්ද කියන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන පිහිටීම් අතින් ලස්සනම ලස්සන කන්දක්. ඇත්තටම මෙතන තියෙන උදේට තියෙන view එක ඊට පස්සේ මේක පිහිටලා තියෙන ආකාරය ඒකේ මුදුනේ තියෙයි ලස්සනම ලස්සන view එකක්. ඊට පස්සේ මේ කන්දේ දැන් අපි ඉන්න තැනත් තියෙයි පට්ටම ලස්සන view එකක්. ඒ නිසා මේක ගොඩක් කඳුනගින කට්ටිය අතර ගොඩක් ප්‍රසිද්ධයි. ගමේ කට්ටිය නම් මේකට කියන්නේ තංගමලේ කියලා. ගමේ ඉන්නේ ගොඩක් තමිල් කට්ටිය. එයාලා කියන්නේ තංගමලේ කියලා. අනිත් එක මේක මීටර් 1500ක් උසයි. ඊට පස්සේ ගමේ අංකල් කෙනෙක්ව මෙතන මම් මාර්ග 4ක් තියෙන කතාවක්. ජනප්‍රවාදයේ පැවතෙන විදිහට නම් කියලා තියෙන්නේ නව රංකල. ඒ කියන්නේ මේකේ රංකල 9ක් හංගලා තියෙනවා කියලා. නාරංගල කැම්පින් කරන්න යනවා නම් අනිවාර්යෙන් වතුර අරන් එන්න ඕනි. මොකද මෙතන උඩ වතුර කොහෙවත් ගන්න තැනක් නැහැ. අපි 3 දෙනාට අපි වතුර ලීටර් 15ක් වගේ අරගෙන ආවා. අපි ඒ වතුර ලීටර් 15 මැනේජ් කරගත්තේ අපි භාජන ඔක්කොම සෝදගෙන ආවේ. භාජන අපි මේ කන පිඟන් ටික අනිත් එක අපි උයපු දේ උයන් ලෑස්ති කරගත්ත දේවල් ඒ ඔක්කොම සෝදගෙන අරන් ආපු නිසා තමයි අපිට වතුර ලීටර් 15 මැනේජ් කරගන්න පුළුවන් වුණේ. දැන් ආයි නාරංගල කන්ද මීදුමින් වැහෙන්න යන්නේ. නාරංගල කන්දේ ලොකු ගස් නැහැ. පොඩි ගස් වර්ගයක් තියෙන්නේ. වම් පැත්තට වෙන්න පොඩි කැලයක් වගේ තියෙනවා. ඒටි ඒ පැත්තෙන් තමයි දැන් මීදුම එන්නේ. මීදුම එන්නේ අරහෙන් bro. දැන් අපි නාරංගල කඳ මුදුනට සමුදීලා යන්න තමයි හදන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මුළු කන්දම මීදුමෙන් වැහිගෙන එනවා. අපිට තියෙන්නේ දැන් මීදුම කපාගෙන පල්ලෙහාට බහින්න. මීදුම මැද්දෙන් මේ පඳුරු අස්සෙන් තමයි අපේ ගමන දැන් ආරම්භ කරන්න වෙලා තියෙන්නේ. අපි බලමු. ඇත්තටම අද ගමන නම් මාරම කම්ප්ලීටඩ්.
මට උදේ ඕනි වෙච්ච view එක අපි බැලුවා. අපි හැමෝටම ඕනි වෙලා තිබ්බේ view එක බලන්න. ඒකයි. දැන් යන්න යද්දි මුළු කන්දම මීදුමේ වැහෙනවා. හරිම ෂොක්. දැන් වෙලාව 11:20යි. ඔයාලට පේනවා ඇති මේ වෙලාවෙත් පුරාම හැමතැනම මීදුම තියෙන්නේ. අවුවක් නැහැ. අපි දැන් බෑග්පැක් කරගෙන ටෙන්ට් එක අකුලගෙන ඒටි කිවරයි. දැන් අපි පල්ලමට තමයි යන්න ඕනේ. පල්ලමට වහින්න ඕනේ. බස් එක ගන්න. බස් එක තියෙනවා කිව්වේ එකට. අපි එකේ බස් එකට යන්න තමයි try කරන්නේ. බලමු අපිට යන්න පුළුවන් වේද කියලා අපි ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. දිරියදෝනි ගැම්මට බයිනවා උඩහට නේකට ගන්න නැතුව ඔඩ පල්ලෙහාට බහිද්දි නේ තේරෙනව නේ බන් නිකන් පල්ලම් වැඩි කියලා මේ තමයි බොරළුගොඩ අර ඉන්නේ ගල්පාත ගල්පාතයි බොරළුගොඩයි බොරළුගොඩේ බහිනවා ඉත නාරංගල්නේ නවරංගල මේක මාතු නවරංගල කියනවාත් මේකේ තියෙන රත්නංකල් නමයක්. ඒක කලේ නැද තියෙන උමගයක් මාත්. මට කියලා උමගේ පෙන්නනවා. ඒ උමගේ තියෙන මොහොත මයියන්නේ. හරි අපි දැන් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. අපිට එන්න පැයක් ගියා. යන්න පැය එකහමාරක් දෙකකට කිට්ටුවම ගියා. අර තියන්නේ අපි මේකේ ටොප් එකට අපි ගියා. හරි. දැන් මේ ටික වැහලා 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 වැහලා. මේ වැහෙනවා නේ. එතනට ආවා. ඔව්. අර මීදුමෙන් දැන් වැහි කියනවා. අර එතන zoom කර. ඔය යන්නේ මීදුම. මේ ඉන්නේ වත්මසිරි අයියා. මෙයාගෙන් තමයි අපි ටෙන්ට් අරන් මොනම් බරු ටික ඔක්කොම මේ රෙන්ට් එකට ගත්තේ. හරි හොඳයි මම මෙයාගේ නම්බර් එක දාන්නම්. ඕගොල්ලෝ එනවනම් මෙයාට කතා කරලා මෙහේ විස්තර ටික දැනගෙන එන්න පුළුවන්. සිකුරාද සෙනසුරාද ඉරිදා අඩුයි 150ක් 200ක් අතර වටි ඉන්නවා ඇවිල්ලා විනාශ කරන්න නැතුව හොඳට දැන් මේ සැරේ ළඟද නැති වෙනි පාරත් අස් කරා ඊළ බෝතල් කටු කොහොම අයින් කළා මේක ඉතින් ගෙනියන පොල් තින් එක පවා අරන් එනවා නම් තමයි වටින්නේ තම මොකද තව මිනිස්සුන්ට බලන්න මේකයි ෆොරස්ට් එකට දුන්නොත් රැට නැවතින කැම්පින් නැවතීම මං හිතන්නේ බොහෝ දුරට එහෙම නැවතී කියන කතාවක් තමයි ඉන්නේ ඉතින් මේකේ රැට තමයි ඉතින් පාන්දර තමයි මේක ඉරසේ වෙහෙම බලන්න තියෙන්නේ අපි දැන් ගමනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. එකේ බස් එක අද නැහැ. 140 බස් එක තියෙන්නේ. එහෙනම් අද අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් මෙනිම අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.